අවල් ඔල මම මේ ළමයා ළඟට ගිහිල්ලා අඬනවා සර්. මොකද මහත්තයා නැතිලා මා හටක් ඒ මහත්තයා මොන දේ කරත් අපිට මේ වගේ දණක් කරලා තිබුණ නෑ සර් මුලදී. අපේ ප්‍රශ්නේ හැම එකකටම එයා බැලුවා එයාට එහෙම දෙයක් වුණාට. ඉතින් සර් මේ මාසයට ඇතුළට මම නම් ගෑනු කෙනෙක් විඳින නැති හැම දුකක්ම විඳලා තියෙනවා. ඇත්තම කියන්නේ සර් පාරේ ඉන්න ගහක් යටට යන්න කියන ඒ ගහක් යට ඉන්නවා කියන ටෙන්ඩෙන්සක් ගහගෙන ඉන්නවා කියන තැනට ආපු තැන තමයි මේ අත්තම්ම කියන්නේ ගස් යට යන්න ඉන්නෙන්න අපේ ගෙදර ඉඳපන් යම් පුතේ ගිහින් ඒ අත්තම්ම ඊට පස්සේ බඩු ටික අස් කරලා සර් ওই විදිහ අපිට මේ පරිසරයක් හදලා දුන්නා. ඇත්තම කියන්න දුකයි මේ තමන්ගේ ස්වයං වෘද්ධියක් නැතුව ඉන්න තැනක් නැතුව මහපාරේ ඉන්න ගෑනු කෙනෙක් හැටියට ඉපොට දඹුල්ලේ සර්ලා විල්ලා අපිට මේ දේ කරලා දුන්නොත් මං කියන්නේ අපි කොතනක හරි සැමර කොහේ හරි පිනක් කරලා ඇති. ඒ වගේ උදව් ගන්න ඒකයි මං ආයෙත් පාරක් සර් මට ඔයාලා උදව් කරා මට ආයෙත් පාරක් මෙන්න මේ උදව් ඕන මේ අපි පාරේ අද ඉන්නේ කියලා සර්ට මට කතා කරලා කියන්න සිද්ධ වුණා. මේ ප්‍රශ්නේ ඉන්න සර් මං සර්ට තව පාරක් කතා කරලා ඔය ප්‍රශ්නෙට විතරක් කතා කරලා අපිට කතා කරන්න ගියා සර් මට ආදායමක් ඔයා ගන්න කියලා කඩයක් හදලා දුන්නා. කඩේට බඩු සම්පූර්ණ බඩු ගෙනල්ලා දුන්නා කඩේට. මට ඒකවත් කරගන්න විදිහක් නෑ සර් ඉන්න තැන නැති නිසා. මං කුලියට ගෙවල් ඔයලා ඔයලා එනකොට ගෑ හතයි සර්. අම්ම ගෙදරකින්ම ගිහින් ආවලෝ. ඉන්න තැනක් දෙන්න මට මං කුලිය දෙන්නම් කියලා. මට හරි දුකයි සර්. මේ දරුව එක්කෝ නැරින්න උන. කොතන හිටියත් ගහක් යන හිටියත් මං හැමදාම මෙයාලව එක්කෝල හැරියද මං ඒකයි සර්ට ආපහු සරයක් කතා කරේ. අනේ සර් මට මේකට පිහිට වෙන්න මට ගෙයක් තියෙනවා අතේ එච්චර මුදලක් නෑ මට. මං මහත්තයාගේ වීල් එකක් තිබුණා ඒක විකුණලා ගත්ත සල්ලි මෙච්චර ගන්න සර් මගේ අතේ තියෙනවා. ඒකට අඩුව හරි අදලා මට මේ ගේ අරන් දෙන්න කියලා තමයි මං සර්ට කතා කරලා කිව්වේ. ඇහැටවත් දැකලා නැති ගොඩාක් කට්ටිය ඉන්නවා උදව් කරපු අය. මං කවදාවත් එයාලා දැකලා නෑ එයාලට කතා කරලා නෑ. එවනම් සර් අපිට ඒ කට්ටිය හඳුන්වලා දුන්නා. මේ අය ඔයාලට මේ විදිය උදව් කරා මේ විදියට කරා මේ උදව්ව මෙයා තමයි කරේ කියලා. දැකලා නැති වුණත් මං ඒ අයට ගොඩාක් පින් දෙනවා. වැඩි වැඩි ලැබෙන්න ඕන. අපේ ආයතන තරම් ඒ අය ජීවත් වෙන්න ඕනේ කියලා අපිට ඒ තරම් ඒ අය අපේ මේ කටයුත්ත වෙනුවෙන් සෑහෙන්න උදව් කරලා තියෙනවා. මහත්තයා නැතුව දරුවෝ තුන්දෙනෙක් එක්ක මහ පාරට වැටිලා ඉන්නේ සර් මං අද. මගේ එකම බලාපොරොත්තු මේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න. හොඳ අධ්‍යාපනයක් දෙන්න සර් පාර කරලා පාර කපලා තියෙන්නේ දැන් එයාලට ඉගෙන ගන්න හොඳ තැනක් හදලා තියෙන්නේ සර්. බස් වල යන්න ඉගෙන ගන්න පොතක් පැන්සලක් ගන්න සල්ලි නැති වුණා පුතේ ඔයාලට මේ විදිය දේවල් අපි කරලා තියෙන්නේ. මේ දේ තමයි මේ මිස් තමයි මේ උදව් ඔයාට කරලා තියෙන්නේ. කියලා සර් නමත් එක්ක ඉන්න තැනත් එක්ක අපිට කියලා තින්න ඉතින් මෙයාලට ඉගෙන ගන්න හැම සම්පතම තිබුණාට සර් ඉන්න තැනක් නෑ අපිට. ආන් ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ දැන්. අද රිපෝට් දඹුල්ල අපි යන්නේ බකමූණ ගංගේයාය කියන ප්‍රදේශයට අද යන්නේ. මේ ගංගේයාය ප්‍රදේශයේ ඉතාම හරි අලංකාර ප්‍රදේශයක්. අපි මුලින්ම එන දිනේ කතා කරා මේ ප්‍රදේශය ඉතාම ස්වයංපෝෂිත ප්‍රදේශයක්. ඒ වගේම හැබැයි මිනිසුන්ගේ ඇතුලේ තියෙනවා බොහොම දුක්බර කතාවක්. අන්න ඒ කතාවක් සොයාගෙන අපි බකමූණ ප්‍රදේශයට ආපු මොහොතේ අපි දැක්කා බොහොම අසරණ පවුලක් පිළිබඳව මේ ගංගේයාය ප්‍රදේශයේ. ඉතින් විශේෂයෙන්ම අපි ඒ අයට අපිට හැකියාවක් ලැබුණා ඒ අයගේ තෝඩු ටික බේරලා දෙන්න, ඒ වගේම ඒ අයට ආහාර පාන ටිකක් ගෙනත් දෙන්න, ඒ අයගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් යමක් කරන්න, වගේම ඒ අයගේ අනාගතය වෙනුවෙන් අපිට ව්‍යාපාරික ස්ථානයක් දාලා දෙන්නත් අපිට හැකියාවක් ලැබුණා. ඉතින් මේ සඳහා අපිට උදව්පදව් කරපු විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම ව්‍යාපාරය සඳහා රමණී වීරත්න මහත්මිය අපිත් එක්ක එකතු වුණා. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම මේ අයගේ විදුලිය සඳහා විදුලිය ආරම් දීම සඳහා අපිත් එක්ක එකතු වෙච්ච අපේ ආදරණීය මහත්මයෙක් මහත්මියක් ඉන්නවා. ඉතින් ඒ සියලු දෙනාම අපි අද දිනේදී මතක් කරන ගමන් අද දිනේදී මේ නැවත යන්න සිද්ධ වුණේ ඒ අයට විශාල අපි නොසිතපු විදිහේ අකරතැබ්බියකට ජීවිතේ මුණ දෙන්න වුණා. මං හිතන්නේ කොහෙද ගියේ? මම්මගේ මේ ළඟ ගෙදරකට එතන බලන්න සර් එන්න කලින් එක හරි ගැස්ස ගන්න. ගියාලෝ යන්නේ ඔබ. ඉස්සෙල්ලා බලන්න තරම් නෑනේ සර් ඉතින්. එළියට දාලා ඉන්න තරම් නෑ මේ ස්ටෝප් කැල්ල හිටි ඒකල්ලා ගේ ඇතුළට ගින් අත්තම්ම කිව්වේ ඉන්න කියලා.
දැන් මම ගෙලියෙ දැන් මම මහත්ය නැති වුණාට පස්සේ මේ තුන් දෙනාම එළියට දැම්මා. දරුවෝ හතර තුන් දෙනයි මමයි. ඉතින් ඒ හින්දා මේ කුලියට හැරි ඉඳලා මේ එහෙම හරි හොයාගන්න කියලා තමයි මම ওই දැන් බැලුවේ. මෙයාලා ඉස්කෝලේ හැරි ඉන්න ඕන මේ මට මොකක් හරි අර කඩේ කරගන්න ඕන මට මොකක් කරගන්න කියලා මේ සිද්ධි හින්දා සාවි ලෝය ළඟ ලියන එළියට දැම්මේ. එළිය කිවිලිත් මං ගාව තියෙනවා. පොලිසියට ගියාට පස්සේ පොලිසියෙන් කිව්වා මේ ඉඩම් සම්බන්ධව අපිට කරන්න දෙයක් නැහැ මේ ඉඩම් සම්බන්ධව කිසි දෙයක් අපිට කරන්න දෙයක් නැහැ සිවිල් නඩුවක් දාලා මේ අයිතිය ඉල්ලන්න කියලා මට සිවිල් නඩු දාන්න තරම් දෙයක් නැහැ සර් මේ දරුවෝ ඉස්කෝලේ ආරින්න ඕන මට අනික මේ ඉගෙන ගන්න ළමයි උසාවි ගානේ නගින්න නම් මම කැමතිත් නැහැ ඒ හින්දා ඒක තමයි පළවෙනිම හේතුව මේ දරුවෝ ඉගෙන ගන්න ඕනනේ එතකොට එයාලා උසාවි වලට යන්නයි මේ ඕවා කරන්න ගියපම ලොකු ප්‍රශ්නද ඒ හින්දා මං කිව්වා එපා ඔයාලා එහෙනම් ඔහේ ඉන්න මම පාඩුවේ මේ මොකක් හරි කරලා ඉන්නම් මේ කුලියට හරි ඉන්නම් කියලා මං අයින් වුණා ගෙදරේ. නැත්තම් මෙයාලා අරගෙන නඩුවක් කියන්නේ කොහ නඩුවක් කිව්වොත් නම් අවුරුදු 17ක් මං ඒ ගෙදර හිටියේ. මේ දෙයි කියලා කිව්වා ඒ වුණාට මට නඩු කියන්න බෑ සර්. පෙර පාසල් ළමා පුතා අනිද්දුව 6 වසරේ මෙයා සාමාන්‍ය පෙළ මේතරේ. එතකොට ඉස්කෝලේ යන්න නැති වෙනවා පන්ති යන්න නැති වෙනවා නඩු කියන්න බෑනේ සර් එහෙම. චූටි ටොපියක්වත් මං නහත්ති කළා නෑ සර්. කඩේ බඩු ටික වෙනම කාමරයකට දාලා අහුරලා තියෙන සර්ලට දැන් බලන්න උනත් පුළුවන්. එතකොට මට අර සර් ලයිට් ගන්න කියලා දුන්නේ සල්ලි. ඒ සල්ලි ටිකත් මගේ ළඟ තියෙනවා සර්ලා අපේ දුවට දීලා ගිය සල්ලිත් මේ සෑහෙන ගානක් දුව අතේ තියෙනවා. සර්ලා බඩු ගෙදරට ගෙනත් දුන්නේ නැහැ. ඒක අපිට වියදම් උනේ නැහැ. එයාලට බස් වලට ඉස්කෝලේට බස් එක යන්න විතරයි ඒ සල්ලි වියදමට මං ගන්න දුන්නේ. ඒ සල්ලිත් ඔක්කොම මං ගාව දැන් සර්ලට පෙන්වන්න උනත් තියෙනවා. සත පහක්වත් අපි නිකන් නිස්කාරණේ වියදම් කරලා නැහැ. ලයිට් ගත්තා නම් සර් අද ඒ සල්ලිත් මට නැති වෙනවා. ලයිට් ගන්න ගියා ලයිට් ගන්න දුන්නේ නැති නිසා මං සල්ලි ටික තියාගෙන නිකන් හිටියා. ඒක හොඳයි. ලයිට් ගත්තා නම් අපි ඒගාලට ආරම් දෙන්න ඕනේ. ආරම් දුන්නා. ඔය ඉන්න මං සල්ලි ටික තියාගෙන මේ ඒ සල්ලි ටික මං එදා සර්ගෙන් අහන සර් සර්ගේ account එකට හරි මම මේවා දාන්නද කියලා. ඊට පස්සේ සර් කිව්වා නෑ අපි ඒක කතා කරලා මේ මොකක් හරි ගෙදරක් ගත්තොත් ඒකට හරි වියදම් කරමු කියලානේ සර් කිව්වේ. එහෙනම් මම ඒ සල්ලි ටිකක් පරිස්සම් කරලා තිබ්බා සර් දුවට දුන්නානේ සල්ලි බස් වල යන්නයි ඉස්කෝලේ යන්නයි කියලා සෑහෙන සල්ලි ගොඩක් දුන්නානේ ඒවත් අපි තියාගෙන ඉන්නේ මේ ගෙදරට කන්න තව බඩු තියෙනවා අපිට ඒ හින්දා අපි ගෙදරට කන්න කියලාවත් කිසි ඒ සල්ලි වියදම් කරේ නැහැ බඩු තියෙන හින්දා ඒවත් මට පෙන්වන්න උනත් තියෙනවා සර්ට ඊට පස්සේ ඉතින් මං මේ එයා කොහොමද යන්න බෑනේ මේ බඩු ටික පෑයෙන් ඇද ගන්න කිව්වනේ ඒ ගමන එකතු වෙලා ඉතින් විජහට ඇදලා මේ දරුව ටික ගත්තම මෙහාට ආගේ ගෙදර ඉන්න දුන්නා. ඔව් ඔව් ඉන්න දුන්නා මම. දැන් ඉතින් මං යන්න දෙන්නේ නැහැ කොයි හරි හොඳට තනක් හරි ගැතලා දෙනකන් මෙහෙම දරුව එළියට දාන්න බෑනේ මට. ඔව් මං යන්න දෙන්නේ නැහැ. ඔයාට ඒ අනකම්. හරි ගැසලා හොඳට තුරත් ඉදුණු. කෙල්ලෝ දෙන්නේ නැකනේ මට බෑනේ. ඔව්. එහෙම පුළුවන් එළියට දාන්න. මොකද වුනේ කියලා? නේ සර් අපේ මගේ මහත්ය නැති වෙලා දැන් මාස 8ක් වෙනවා. දරුවන්ට ඉස්කෝලේ යන්නවත් බැරි තැනකට එන විදිහටම අපිට ඒ කරදර හිරිහැර ගොඩාක් එක දිගට දිගටම යාලා සිද්ධ කරා. ගෙටම ඇවිල්ලා ගැහැව්වා. ඊට පස්සේ මගේ ලොකු දුවත් එතෙන්ට පැනලා ඒ අපි දෙන්නටත් ඒ කට්ටිය ඔක්කොම එකලා එකතු වෙලා ගැහුවා. ඊට පස්සේ ඒක ඒ ගහන්නේ ගෙදර යන්න කියලා. ඔව් ගෙදර යන්න කියලා ගහන්නේ. ඒ කියන්නේ ඒ ගෙදර ඉල්ලනවා. ඔව් එයාගේ පුතා නැතුව මෙහෙ කවුරුවත් ඉන්න ඕනේ නැහැ ගෙදර යන්න කියලා කියන්නේ. ඔය කලබලස්සේ මේ දුවට ඕක දරා ගන්න බැරි වුණා ලොකු දුවට. අම්මා අපි දැන් කොහෙටද යන්නේ දැන් රණ්ඩුව මැද මෙයා මගෙන් අහනවා අම්මා අපි දැන් කොහෙටද යන්නේ තාත්තත් නැහැ නංගී මල්ලී අරගෙන අපි තුන් හතර දෙනා කොහෙටද අම්මා යන්නේ කියලා. ඔය ඉන්න අතර සර් මෙයා එකපාරට ඇදගෙන බිම වැටුණා. මෙයාට කලන්තයක් හැදිලා දෙන්නේ ඊට වතුර දාලා මොනවා කරත් මෙයාට සිහියක් ආවේ නැහැ සර්. ඊට පස්සේ මේ එයා බකමුණේ හොස්පිටල් එකට අරන් ගියාට පස්සේ බකමුණේ පොළොන්නරුවට ට්‍රාන්ස්ෆර් කරලා ඇරියා. දැන් දවස් දෙකක් දවස් තුනක් එහෙ තියලා ටිකට් කපලා ගෙදර එව්වා. ඊට පස්සේ සර් ගෙදර ආවටත් පස්සේ මෙයාලා කියනවා ගෙදරින් යන්නම කියලා අපිට. ඊට පස්සේ මේ මගේ මහත්තයා ඉන්න කාලේ මහත්තයයි මමයි එකතු කරලා සල්ලි දාලා ගත්ත ත්‍රිවිල් එකක් තිබ්බා. ඊට පස්සේ මේ මං කිව්වා එහෙනම් දැන් ගෙදරිමුත් යන්න කියනවා නම් අපිට වෙන යන්න තැනක් නැහැනේ මගේ මහත්තයාගේ තියෙන වීල් එක හරි මට දෙන්න මම ඒක හරි විකුණලා කොහේ හරි කුලියට හරි නැත්තම් මොකක් හරි කරලා ඉඩමක් අරගෙන ගියක් හදාගන්නකම් හරි මගේ මහත්තයාගේ වීල් එක මට දෙන්න කියලා. පැයක් දෙන්නම් සර් ඒ පැයක් ඇතුළත ගෙදර බඩු අස් කරගන්න කියන්න මං එතකොට වීල් එක දෙනවා කිව්වා. ඊට පස්සේ සර් මං ගෙදර ඇවිල්ලා මේ අත්තම්මලටත් එන්න කියලා ඒ පොඩි අයටත් එන්න කියලා අපි ටක් ගාලා පැයකමාරක් විතර යනකොට ඒගේ බඩු මේ ගෙදරට ඇදගත්තා. මේ කරන්න දෙයක් නැහැ දුකෙන් හරි ඒ දේ කරගත්තා. ඊට පස්සේ සර් මේ මගේ මහත්තයාගේ වීල් එක එතකොට මට දුන්නා. ඊට පස්සේ අපි ලෝය කෙනෙක් ළඟ ලියලා වීල් එක අරගෙන ලෝය කෙනෙක් ළඟම ලියලා තමයි ඒ සල්ලි අරගෙන මම අර ඒකද? ඔව් මේ තියෙන සර් ඒ කොලේ.
මේ තමයි ත්‍රීවිල් එක ගත්ත එකයි ගෙදරින් ගියපු එකයි. ඒ තියෙනවා මේ සිද්ධිය ඔක්කොම මේකේ ලියලා තියෙනවා. දැන් හැමදාමත් මෙතන මට ඉන්න බෑනේ. ඊට පස්සේ මම දැන් ඒ ගෙදරින් ආපු දවසේ ඉඳලා සර් මේ ගමේ හැම තැනම ඇවිදලා ගෙයක් හොයනවා. කුලියට හරි ඉඳ ගන්න හරි සර් මං ගෙයක් හොයනවා. මේ මගේ දරුවෝ තියලා රැකවරණේ තියලා ඈතට යරයි යන්නත් බෑ මේ දරුවෝ ඉස්කෝලේ යන ළමයි. ඉතින් මට ගෙයක් මේ ගෙයක් හම්බුණා සර්. ගෙවල් දෙකක් හම්බුණා. ඒ ගෙවල් දෙකට හම්බුණාට සර් ඒ කියන ගානට දෙන්න මගේ අතේ සල්ලි මදි. ඒ ඊට පස්සේ තමයි මං සර්ට පොඩ්ඩක් කතා කරේ සර් මට මෙහෙම ප්‍රශ්නයක් වුණා. මට ඒ ප්‍රශ්නෙට පොඩ්ඩක් මේ සර් චුට්ටක් අපිව බලන් අපි දිහා බලන්න අපිට සර් ගොඩාක් උදව් කරපු කෙනෙක්. ඒ නිසා මම මේ සර්ට මේ කතාව කියන්නේ කියලා මං සර්ට පොඩ්ඩක් කෝල් එකක් ගත්තා. ඒක තමයි මම ওই සර්ට අද කියන්න ඔය එන්න කියලා කිව්වේ. ඔය කතාව තමයි කියන්න එන්න කිව්වේ. අපිට දැන් මාසයකට මේ අත්තම්මගේ මේකේ ගන්න පුළුවන්. මාසයකට ගන්න පුළුවන් සර්. ලයිට් බිල වතුර බිල ඒවා ගෙවාගෙන. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අත්තම්ම එහෙම ඉන්න දෙනවා අපිට. එහෙම ප්‍රශ්නයක් නැහැ. අත්තම්ම දැන් ඊයේ කිව්වේ කුලියට ගෙවල් හොයන්න යන්න එපා. මේ ගෙදර මාසයක් ඉන්න කියලා. ගෙයක් හොයාගෙන හරි මොකක් හරි හදා ගන්නකම් හරි ඉන්න කියලා කිව්වේ. සර් මං කියන්නේ ඔයාලට මට මේ මෙච්චර කල් මට උදව් කරා සර්. කඩේ සම්පූර්ණ මට කඩයක් දාලා දුන්නා. දරුවන්ට ඉස්කෝලේ යන්න සල්ලි දුන්නා. හැමදේම අපිට කරා වගේ මේ ප්‍රශ්නෙටත් චුට්ටක් මැදිහත් වෙලා අපිට ඒ දේත් කරලා දෙන්න කියලා තමයි මං කියන්නේ සර්ට. මම එදා මම ලැබිලා ගිහිල්ලා ටික දවසකට පස්සේ අම්මා ලයිට් ගන්න ගියා. එදා ලයිට් ගන්න එපා ඒවා යාගේ ගෙවල් ඒ වයින් අයින් එන්න ලයිට් ගන්න අයිතියක් නැහැ. ඔහොම කතාවක් කිව්වා. අම්මටයි මටයි ගැහැවා. ඇත්තටම මට ජීවිතේ කවමදාවත් එහෙම දෙයක් වෙලා නැහැ. තාත්තා ඉන්න දවසේ ඉඳලවත් එහෙම දෙයකට අපි මුණ දීලා නැහැ. ඒ තාත්තා හිටිය අපේ අයියට ඒත් අද තාත්තා නැහැ. ඒකින්ද ගොඩක් තනි වෙලා කියලා හිතුණා වෙලේ. ඊට පස්සේ මට ඒක දරා ගන්න බැරි වුණා. මම වැටුණා. වැටුණාට පස්සේ මාව බකමොනේ හොස්පිටල් එකට එක්ක ගියා. හොස්පිටල් එකෙන් මාව පොළොන්නරුවේ ඇරියා. පොළොන්නරුවේ ඉඳලා දවස් 3කට පස්සේ මම ටිකට් කපාගෙන ගෙදර ආවා. මම බඩු පැයක් ඇතුළත අපිට අයින් කරගන්න කිව්වා. ඊට පස්සේ අපේ අත්තම්ම කෙනෙක් ඉන්නවා. ඒ අත්තම්මගේ අත්තම්මා කිව්වා එහෙනම් පුතේ ඔයාලා මේකේ ඉන්න මාසයක් කොයිතර කාලයකට හොඳ තැනක් හම්බෙනකන් අපි මෙතන තියාගන්නම් කියලා. ඊට පස්සේ මාම අපි ඒ බඩු තරම් මෙතෙන්ට ආවා. ඇත්තටම මගේ වයස අනිත් ළමයි දිහා දැක්කහම මට ඇත්තටම දුක හිතෙනවා. මොකද මට වඩා හොඳට ලස්සනට එයාලා ඉන්නවා. මට ඇත්තටම මේ වෙලට තාත්තා මතක් වෙනවා. ගොඩක් අසරණයි කියලා හිතෙනවා. ඒත් ඒක කියන්න කෙනෙක් නැහැ. ඒ ඉන්නකොට තමයි රිපෝර්ට් දඹුල්ල ඒ නාලිකාවේ මාමල හම්බුනේ. ඇත්තට මේ මාමල එදා ඇවිල්ලා අපේ දුක දිහා බලලා අපිට ගොඩක් උදව් කරා. මං හිතුවා ඒ ප්‍රශ්නේ එතන ඉවර වෙයි කියලා. ඒත් ඒ ප්‍රශ්නේ තවත් දිග්ගැස්සුණා. ඒ විතරයි උනේ. අපිට මේ ප්‍රශ්න හැමදාම කරන්න අපි මක්කයි ලොකු පවක් කරලා තියෙනවා. මාමේ මාමල හම්බෙන්නත් අපි ගොඩක් පින් කරලා ඇති. ඒ හින්දා තමයි මාමල මේ විදිහට හරි ඇවිල්ලා අපිට උදව් කරන්නේ. ඇත්තටම අම්මා හැමදාම උදේ හවස නැතුව රෑට ගෙදර එන තරමට අම්මා ගෙවල් හෙව්වා මේ ගමේ මැවිදලා. ඒත් මාමේ එක ගයක්වත් අපිට හරියන විදිහට හම්බුන්නේ නැහැ. කිසිම තැනකින් අම්මතේ නැති ගානට ඒ ගෙවල් හැම එකක්ම තියෙන්නේ. අම්මතේ ඇත්තට මෙච්චර ලොකු සල්ලියක් නැහැ අපිට ගෙවල් ගණන් දෙන්න තරම්. ඇත්තටම අපිට කලින් ගොඩක් උදව් කරපු නැන්දලා මාමලා හිටියයි මාමලට ගොඩක් ස්තුතියි. ඒ උදව් කරාට හැම දෙයක්ම කරාට ඒ මාමලා නැන්දලා හැමෝටම රිපෝර්ට් දඹුල්ල මේ ආපු මාමලා දෙන්නටයි ඒ නැන්දත් එදා ආවයි නැන්දටයි අපිට උදව් කරන අපි හැටවත් දැකලා නැති මිනිස්සු ඉන්නවා. ඒ අයටත් ගොඩක් පින් ගොඩක් ස්තුතියි. මං කියන්නේ සර් හදාපු දෙමව්පියන්ට පවා ඇත්තනම පින් දෙන්න ඕන. කරලා දෙන්නම් අදලා දෙන්නම් කියලා ගොඩේ අය ආව සර්. ඒ කවුරුත් ආයේ කතා කරේ නැහැ. අපිට වරින් වර කෝල් කර කර මේ අපේ දුක සැප බලන්න හිටියේ මේ සර් විතරයි. මං අද හැම වෙලේම පින් දෙනවා. බස් එකට යනකොට සල්ලි අරන් වෙනදා අම්මේ මෙතන මෙච්චර අඩුයිනේ කියනවා. දැන් අම්මා අඩු නෑ අර මාමට පින් දෙන්න ඕන නේද අම්මා. පාර පෙන්නලා ඒ සල්ලි දුන්න නැන්දලට පින් දෙන්න ඕන නේද අම්මා. අද නංගීමයි ලස්සන්ට ඉස්කෝලේ යනවා කියනවා. සපත්තු දෙකේ සර් ගම් අලවලා බරක් අලවලා තියලා උදේට දානකොට අම්මා ඒකේ බර කැලවිලානේ තෙරපු දෙක දාන යනවා කියනවා. දැන් ලස්සනට සර් මේස් දාලා සපත්තු දාලා මෙයා ඉස්කෝලේ යනවා. මට හරි සතුටුයි කියන්නේ ඇත්තටම සතුටුයි. රිපෝට දඹුල්ල නාලිකාව අපි මේ ආදරණීය දියණිය මේ අම්මා මේ පවුල වෙනුවෙන් අපි මේ වෙනකොට මං හිතනවා ජීවිතේ ලොකුම කරගන්න අපහසුම දේවල් කිහිපයක් අවස්ථා ගණනාවකදී අපිට කරන්න හැකියාවක් ලැබුණා. විශේෂයෙන්ම මේ අම්මලාගේ ආර්ථික මට්ටම ගැන හිතලා ආර්ථිකය ගැන හිතලා මේ අම්මලාට ව්‍යාපාරයක්
හදල දෙන්නත් අපිට හැකියාවක් ලැබුණා. ඉතින් අපි බොහොම සන්තෝෂයෙන් තමයි එදා මේ නිවසින් පිටත් උනේ. එතකොට දැන් අය අපිව මෙතනට අවශ්‍ය වෙන්නේ නැති තරමටම. මොකද මේ දරුවට මාසෙන් මාසෙට ශිෂ්‍යාධාරයක් හදලා දීලා තිනවා ඉතාලියේ හිරුණිනන්ගේ. ඒ වගේම ව්‍යාපාරයක් දාලා දුන්නා ඔස්ට්‍රේලියාවේ රමණී විරත්න මහත්මියත් ශාමලි මහත්මියත්. ඉතින් ඒ හින්දා මං හිතුවේ ජීවිතේ දැන් බොහොම ලස්සනට ජීවත් වෙන්න මේ අයට පුළුවන් වෙයි කියලා. විශේෂයෙන්ම මේ අයගේ විදුලිය තිබුණ නැහැ. අපි ඒක තමයි මුලින්ම කරන්න කියලා කල්පනා කරේ. මොකද විදුලිය නැතුව මේ දරුවන්ට පාඩම් කරන්න බෑ. කුප්පිලාම් පෙළියෙන් තමයි මෙයාලා පාඩම් කරේ. ඉතින් ඒ වෙනකොට අපිට කතා කරා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් ඉඳලා. ඒ බ්‍රිස්බන් සිට කතා කරලා මේ අය වෙනුවෙන් විදුලිය අරන් දෙන්න අපිට අවස්ථාවට සහසම්බන්ධ වුණා අපිත් එක්ක. ඉතින් ඒ මුදල් තාම මේ අම්මාතේ තියෙනවා. ඉතින් දැන් අපි ඉදිරියට අපි බ්‍රිස්බන් සිටින අපේ ආදරණීය මහත්මියත් එක්කත් කතා කරලා මොකද්ද මේ අයට කරන්න පුළුවන් කියලා. මොකද මේ අම්මා මට මේ මුදල් ටික නැවත දෙන්න උත්සාහ කරනවා. නමුත් මම ආයේ මුදල් අපි අතර ගන්නේ නැහැ. මේ අම්මා වෙනුවෙන් දැන් අපිට පුළුවන් මේ ඉන්න නිවස ඇරන් දෙන්න. ඉතින් මේ නිවස දැනට ඉන්නේ මෙයාගේ අත්තම්ම කෙනෙක්ගේ නිවසක. මේ නිවසට විදුලි බිල ඒ වගේම ජල පහසුකම් තියෙනවා. ඒ බිල ටික ගෙවාගෙන ඉන්න කියලා තමයි මේ ආදරණීය අත්තම්මා මෙයාලා වෙනුවෙන් කියන්නේ. මොකද වෙනත් තැනක් හොයාගත්තොත් අපි මාසෙකට ගාණක් ගෙවන්න ඕනේ. හැබැයි යන්නේ මාසෙකට ගාණක් ගෙවන්න ඕනේ කියන කතාව අපේ අම්මා මේ අම්මා මට කතා කරා. මෙයාම කතා කරනකොට මම කුලියට හරි මහත්තයා මට ඉන්න තැනක් ඕනේ, දැන් මම පාරට වැටලා ඉන්නේ කියලා. ඉතින් අපිට හරිම වේදනාවක් දැනුණා. විශේෂයෙන්ම මේ දරුවෝ, මේ ගෑනු දරුවෝ දෙන්නෙක් ඉන්නවා. පිරිමිද පුංචි 6-7ක් නොතේරෙන තව දරුවෙක් ඉන්නවා. ඉතින් මේ අය කොහෙටද යන්නේ? එතකොට මට හිතුණා මේ අයව නැවත බලන්න එන්න ඕනේ. මේ අම්මා මට කිව්ව කතාවත් එක්ක නැවත බලන්න එන්න ඕනේ. මේ අයට අපිට තව මොන හරි කරන්න පුළුවන්ද කියලා බලන්න තමයි අපි අද ආවේ. ඉතින් ඇත්තටම අපි බොහොම ස්තුතිවන්ත වෙනවා මේ අයට. විශාල කරදරයක් ඒ වෙලාවේ සිද්ධ වෙනකොට මේ අත්තම්මා තමන්ගේ දරුවෝ එකතු කරගෙන මේ නිවසේ මේ අයට ඉන්න අද වෙනතුරුත් අද අපි මේ නිවසේ ඉන්නෙත් මේ අත්තම්මගේ නිවසේ. ඉතින් ඒ අත්තම්මට බොහොම පිං. මොකද සසරේ තවත් අත්තම්මත් කරගත්තේ මහා ලොකු පිංකමක්. මේ දරුවන්ට විශේෂයෙන්ම ආරක්ෂාව ඕනේ. ඒ ආරක්ෂාව සපයන්න මේ අත්තම්මට පුළුවන්. මේ අත්තම්මට තව ශක්තිය තියෙනවා. ඉතින් බොහොම පිං අත්තම්මා. ඒ වගේම මට කතා කරනවා ප්‍රංශේ රෝහිත මහත්මයා. ප්‍රංශේ රෝහිත මහත්මයා කතා කරලා කිව්වේ මේ අය වෙනුවෙන් බලන්න කොහේ හරි නවාතැනක් හදලා දෙනකන් මෙයාලටම කියලා නිසි තැනක් හමු වෙනකන් පුළුවන් නම් මේ අය කුලියට හරි කොහේ හරි නවත්තන්න කියලා ප්‍රංශේ රෝහිත මහත්මයා මාත් එක්ක කතා කරනකොට මේ අය පිළිබඳව අපි කතා කරා. ඉතින් ඇත්තරම රෝහිත මහත්මයා අපි ඔබතුමාට බොහොම පිං ලබා දෙනවා. දැන් මං හිතනවා මේ අයට ඉන්න තැනක් තියෙනවා. මෙතන විදුලි බිල, ජල පහසුකම් බිල් ටික ගෙවාගෙන තමයි අත්තම්ම ඉන්නේ කියලා තියෙන්නේ. විශේෂම කාරණාව තමයි අපිට මෙතනින් ගැලවෙන්න බැරි වුණේ මේ අයට මේ විච්ච අකරතැබ්බියත් එක්ක. නමුත් මෙයාලා පාරට වැටුණා. පාරට වැටුණට රිපෝට් දඹුල නාලිකාව අපි හිතුවා මේ අය වෙනුවෙන් අපිට යමත්තව කරන්න පුළුවන් වේවි කියලා. ඉතින් අද දිනේදී ආවේ ඒ කටයුත්ත සඳහා. මේ අම්මා මේ වෙනකොට නිවෙස් කීපයක් බලලා තියෙනවා. නිවසක් ඉඩමක් සහිතවම මං හිතන්නේ විකුණන්න තියෙනවානේ. ඔව්, මේ අයට විකුණන්න මේ මේ ප්‍රදේශයේම තියෙනවා. ඉතින් අපි හිතනවා අපිට පුළුවන්කමක් තියෙනවා නම් මේ අම්මාතේ මුදලක් තියෙනවා. යම් මුදලක් අම්මාතේ කීයක් විතර දැන් තියෙනවද? ඔව්, මේ අම්මට මේ දරුවන්ගේ තාත්තා ත්‍රිවිල් එකක් කරන් තියෙනවා. ඉතින් ඒ ත්‍රිරෝද රථය මේ අම්මලාට පොලිසිය මාර්ගයෙන් මෙයාලට අයිති වෙන විදිහට හදලා දීලා මෙයාලා මේ නිවසෙන් එළියට දාලා තියෙන්නේ. ඉතින් එතකොට ඒ ත්‍රිවිරෝධ රථය විකුණපු මුදල් මේ අම්මතේ තියෙනවා. ඉතින් ඒ ඉතුරු අඩු මුදල මෙයාලට ලබා දෙන්න අපිට කාට හරි මේ පින්කම වෙනුවෙන් කරගන්න පුළුවන් නම් එතකොට මේ දරුපවුල බොහොම සුරක්ෂිතව මේ අයගේ ලෝකයක් බලාගෙන මේ අය ජීවත් වෙයි, මේ අය අධ්‍යාපන කටයුතු සිද්ධ කරගනී කියන බලාපොරොත්තුවෙන් තමයි අද අපි මේ අය සොයාගෙන ආවේ. අපිට පුළුවන් නම් මේ නිවස බලන්න යන්න? පුළුවන්. ඉතින් අපි බලනවා දැමුත් ඒ නිවසත් ගිහිල්ලා ඒ නිවසේ තියෙන ආරක්ෂාව සහ වටපිටාව කොහොමද කියලා බලලා අපිට හැකියාවක් තියෙනවා නම් අම්මාතේ දැන් මේ වෙනකොට 105ක මුදලක්ද? ඔව්, අම්මාතේ මේ වෙනකොට ඒ 105ම මුදලම තියෙනවද නැත්නම්? මම පොතට දැම්මා. ඒක පොතට දැම්මා. ආ හරි. තියෙනවා, මම ඉබිය දැම්මනේ. ඔව්, අම්මාතේ දැන් දැනට මෙහෙම මුදලක් තියෙනවා. ඉතින් මේ මුදලට අපිට පුළුවන් නම් ඉතුරු මුදල් ටික ඒ නිවසට යන මුදල හොයාගෙන මේ අය වෙනුවෙන් මේ ඉඩම ඒ නිවස අපිට අරන් දෙන්න. කාට හරි හැකියාවක් තියෙනවා නම් මේ පින්කම් වෙනුවෙන් සහභාගී වෙන්න කියන ආරාධනාවත් කරමින් රිපෝර්ට් දඹුල නාලිකාව අද ගඟේ ආය ප්‍රදේශයේ බකමූණ ප්‍රදේශයෙන් තමයි මේ සමුගන්න යන්නේ. ඉතින් අද මට විශේෂයෙන්ම ස්තුති කරන්න තියෙන්නේ මේ අය. මේ තැනට අද මොන විදිහකට පත් වෙලා හිටියත්
මේ අය තනි වෙලා නැහැ කියන බලාපොරොත්තුව ඇතුව තමා රිපෝටර් දඹුල්ල නාලිකාව අපිට කතා කරන්නේ. මොකද එදා දුක කියන්න කෙනෙක් හිටියේ නැහැ. සිර කරගෙන හිර කරගෙන මේ දරුවන් මේ අම්මා ජීවත් වුණේ. නමුත් අද මොන හරි චූටි ප්‍රශ්නයක් ඇති වුණත් මේ අම්මලා මේ දරුවෝ අපිත් එක්ක කතා කරනවා. ඉතින් කතා කරලා මෙන්න මේ අපිට වුණා, ඒ කියන්නේ කියන්න කෙනෙක් නැති වුණා. ඒ වෙනකොට අපිට හයියක් වෙන්න ලැබුණේ, මට හයියක් වෙන්න ලැබුණේ මගේ ආදරණීය පිරිස් නිසා. ඉතින් ඒ සියලු දෙනාට අපි අනේක වාරයක් පිං ලබා දෙනවා. ඉතින් අපි බලමු මේ අම්මලාගේ මේ නිවසක් තියෙනවා කියනවා. ඒ නිවස කොහොමද, එතන කොහොමද තත්ත්වය කියලා බලන්න අපි දැන් යන්නේ. අපි බලමු. සියලු දෙනාට තෙරුවන් සරණයි. මේ ඉන්නේ මගේ මහත්තයා. මේ දරුවන්ගේ තාත්තා මේ ඉන්නේ. එදා එළියට දාන වෙලාවේ තමයි මේකත් එක්කම තමයි අපි එළියට දැම්මේ. දුව අහුලගෙන ආවා. මේ තමයි එයාලගේ තාත්තා. මේකත් එක්කම උඹලගේ තාත්තගේ ෆොටෝ එක තමයි මේකත් එක්කම මලක් දෙලියට පලාලා කියලා තමයි මේක දෙවිදිහට වෙදි කරුවේ සර්. අපිට වටින නිසා, මේ දරුවාට වටින නිසා මේ දරුවා ඒක අරගෙන ආවා. ගේ දොර හැම දෙයක්ම නැති වුණා, මාත්‍යත් නැති වුණා. අවසානට අපිට මේ දේ විතරයි ඉතුරු වුණේ සර්. මට කියන්න කනගාටුයි. මෙතන ගෙදරද? ඔව් සර්. ආ යම් බලන්න. එරන්න. මේක මොනවා වුණාද දැන් මේ ඇතුළ කපරදු කරලා තියෙනවා. ඔව් සර්. කාමර? කාමර එකයි ලොකු ශාලාවක් තියෙනවා. මේ කුස්සිය අංග සම්පූර්ණ හදලා තියෙනවා. ඔක්කොම කිසි අඩුවක් නැහැ කුස්සියේ. ටොයිලට් එකක් හදලා තියෙනවා. ලයිට් එකක් තියෙනවා. වතුර අරන් තියෙනවා. ඔක්කොම පාසිකන් ටික තියෙනවා. ඔක්කොම තියෙනවා සර් ඒ ගෙදර. දැන් අපි ඔන්න රිපෝටර් දඹුල නාලිකාව අපි මේ අම්මා මේ සතියක් තිස්සේ දැන් අපිත් එක්ක මේ පිළිබඳව කතා කරනවා. මේ අම්මට සිදුවිච්ච මේ කාරණාව, මේ ගැටලුව පිළිබඳව. මොකද අම්මා දරුවෝ තුන්දෙනාත් එක්ක පාරට දැම්ම දවසේ ඉඳලා මේ අම්මා අසරණ වුණා. දරුවන්ටම කියලා ජීවිතේ කවදාවත් අය කාටවත් හොරකම් කරන්න බැරි වෙන්න විදිහේ අම්මටම කියලා දෙයක් කරගන්න. ඉතින් අන්නේ නිවස බලන්න තමයි මේ අද අපි ආවේ. මේ අපිට පිටුපසින් තියෙන මේ නිවස තමයි මේකෙදි කාමර දෙකක් තියෙනවා. ඒ කියන්නේ සාලේ සමග, ඒ වගේම වැසිකිලි පහසුකම් තියෙනවා, ඒ වගේම විදුලිය තියෙනවා, ජල පහසුකම් තියෙනවා. මේ සියල්ලම තියෙන නිසා අපි හිතුවා ඇත්තටම අම්මට වටපිටාවේ හැමතැනින්ම ගෙවල් තියෙනවා. ඉතින් ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයකුත් නැති නිසා ඔන්න අපි ඒ නිවස බලන්නම එක.